සාමාන්‍ය සමයේ පස්වන සතිය සෙනසුරාදා පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති 3 වන පරිච්ඡේදයේ 9 සිට 24 දක්වා එහෙත් දෙවි සමිදානන් වහන්සේ මිනිසාට හඬ ගසමින් නුඹ කොහේදයි ඇසුසේක ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිනි එහෙත් මානග්න බැවින් බිය වී සැඟවුනේමි ඔහු උත්තර දුන්නේය එවිට උන්වහන්සේ නුඹ නග්න බව කීවේ කවරෙක්ද මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවේහිදයි ඇසුසේක ඔහුද පිළිතුරු දෙමින් ඔබ මට සහකාරී වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නාය මමත් කෑවෙමි පැවසිය එවිට දෙවි සමිදානන් වහන්සේ ස්ත්‍රියට කතා කොට නුඹ මෙය කළේ මන්ද ඊ ඇසුසේක සර්පයා මා රැවටීය මමත් කෑවෙමි ඈ පිළිතුරු දුන්නාය එවිට දෙවි සමිදානන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළසේක තාමය කළ බැවින් සියලු ගව මහීෂයන්ටද වනයේ සියලු මුර්ගයන්ටද වඩා තෝ සාප ලද්දෙක් වේවා දිව ඇතිතාක් උරගා යමින් තෝ දූවිලි කන්නෙහිය තා සහ ස්ත්‍රිය අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද බද්ධ වෛරය තබන්නෙමි ඔහු තගේ හිස පොඩි කරන්නේය තෝද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහිය උන්වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළසේක නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝසේ වැඩි කරන්නෙමි විලි රුදා ඇතිව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහිය එහෙත් නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේය ඔහු නුඹ පාලනය කරන්නේය තවද උන්වහන්සේ මිනිසාටද කතා කොට මෙසේ වදාළසේක භාර්යාවගේ වචනයට සවන් දී නොකෑ යුතුය ඊ මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින් නුඹේ මේ ක්‍රියාව නිසා පොළවට සාප වේවා දිවි ඇතිතාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබා ගන්නෙහිය පොළොවේ නුඹට කටු පඳුරුද වල් පැලෑටිද උපදින්නේය නුඹට වනයේ පලා කන්නට සිදුවන්නේය භූමියෙන් ඌ නුඹ යලි භූමියට යන තෙක් දහදිය මහන්සියෙන් ආහාර උපයන්නෙහිය දූවිල්ලෙන් ඌ නුඹ දූවිල්ලටම යන්නෙහිය මිනිසා සිය බිරිඳට ඒව යන නම දුන්නේය මන්ද ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි දෙවි සමිදානන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳ වූසේක එවිට දෙවි සමිදානන් වහන්සේ කතා කොට හොඳ නරක අවබෝධ වීම නිසා දැන් මිනිසාද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත එබැවින් ජීවන වෘක්ෂයට අතපා එයින් වළඳා සදහටම ජීවත් වීමට ඉඩ නොදිය යුතුය ඊ වදාළසේක මෙසේ කියා භූමියෙන් ඌ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිදානන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූසේක මෙසේ උන්වහන්සේ මිනිසා පළවා හැර ඒදන් උයනට පෙර දිගින් කේරබ් වරුන් තැබූසේක තවද ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන ගිනි විහිදුවන කඩුවක්ද තැබූසේක දේව වාක්‍ය එසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සුවිශේෂය මාක් 8 වෙනි පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා ඒ දවස්වලදී නැවත මහත් සමූහයක් රැස් වූයෙන් ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා මේ සමූහය ගැන මට ඉතා කනගාටුය ඔහු දැනට 3 දිනක් මා සමග සිටිති කෑමට කිසිවක් ඔවුන්ට නැත කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත් ඔවුන් මගදී ක්ලාන්ත වනු ඇත ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති වදාළසේක උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින් මෙවැනි පාලුකරයක මවුන්ට කොහෙන් කෑම සපයා දෙන්නදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය
ඔබලඟ රොටි කීයක් තිබේදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. සතක් යයි ඔහු කීය. එවිට උන්වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අනදී රොටි සතගෙන තුති පුදා කඩා ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන්සේක. ඔහු එය සමූහයා ඉදිරියේ තැබුවහ. ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක් දෙවිය. උන්වහන්සේ ආශිර්වාදය පවසා එයද ඔවුන් ඉදිරියේ තබන්න අනකලසේක. ඔහුද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබලි එක්කොට කුඩා සතක් පුරවාගත්. එහි සෙනග ආහාර දහසක් පමණ වූව. උන්වහන්සේ ඔවුන් යන්න හැරියසේක. එකෙනෙහිම උන්වහන්සේ සිය ශ්‍රාවකයන් සමග ඔරුවකට නැගී දල්මනුතා පළාතට වැඩියසේක. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.